ඒ වගේම ඔබට මා ලබා දෙන දෙවනි ප්‍රශ්නය ඉස්ලාම් දහමට කාන්ත අයිතිවාසිකම් නැහැයි කියලා අපේ නිතරම කනට ඇහෙනවා ඒගොල්ලන්ට වස්ත්‍රයක් ලස්සනට අඳින්න බෑ කියලා වගේ තහනමක් තියෙනවා ඔක්කොම වහගෙන ඒ වගේම මේ කසාද බැඳීමට ඇවිල්ලා දමෝපියන්ගේ පැත්තෙන් විතරක් නිකන් බර යොමු වලා කරනවා කියලා තියෙනවා ඒ වගේම සමහර ගොඩාක් කාන්තා ඉතිහාසකම් ඉස්ලාම් දහම උල්ලංඝනය කරනවාද ඒ ප්‍රශ්නේ වැදගත් ප්‍රශ්නයක් ඒක අපිට ඇවිල්ලා විස්තරාත්මක පොඩ්ඩක් පැහැදිලි කරන්න බ්‍රදර් අබ්දුරාසික් ඉස්ලාම් දහම කාන්තා ඉතිහාසකම් උල්ලංඝනය කරනවාද කියන එක තමයි ඒ ප්‍රශ්නේ සාරාංශය ඉස්ලාම් කවදාවත් කාන්තා ඉතිහාසකම් උල්ලංඝනය කරලා නැහැ සාමාන්‍ය මේ චෝදනාව බාහිර ලෝකයේ තිබෙන දෙයක් අතීතයේ ඉඳලා පවතින චෝදනාවක් නමුත් කල්පනා කරලා බලන්න ඉස්ලාම් දහම 6 වන සියවසේ තමයි මේ ලෝකයට හඳුන්වා දෙනු ලබන්නේ ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 621ට පස්සේ තමයි මේවා සියලු දෙයක්ම ලෝකයා හමුවෙට ඉදිරිපත් වන්නේ ඒ කාල වකවානුවේ ලෝක ශිෂ්ටාචාරවල කාන්තාවන්ව යොමු කරලා තිබෙ මොන වගේ ආකාරයකට අමතර තවත් ඔය 621 වෙනි වසර තමයි ඉස්ලාම් පටන් ගත්තා කියලා කියනකොට එතකොට ආදම් දම් නබිතුමාගෙන් ඉඳලා අනිත් නබිවරුන් අතරට පාසුනේ ඉස්ලාම් නැද්ද? ඒ කියන්නේ මොහම්මද් මාරු වෙලා ආවේ. මොහම්මද් නබිතුමාණන් අරහා අවසාන වශයෙන් ඉස්ලාම් දහම ලෝකයාට හඳුන්වා දෙනු ලැබුවේ 6 වන සියවසේ. ආදම් නබිතුමා පටන් ඉස්ලාම් දහම පවතිනවා. එතකොට ඒ කාලේ ජීවත් වුණු විවිධ ශිෂ්ටාචාර තිබෙනවා. ඒ ශිෂ්ටාචාරවල චීන ශිෂ්ටාචාරය අරගත්තම කාන්තාවන්ව සලකන්නේ හුදෙක්ම රති භාණ්ඩයක් වශයෙන් පමණයි. රති භාණ්ඩයක් කියන්නේ ඒගොල්ලන්ගේ කාමුක හැඟීම් සන්තුෘප්ත කරගන්නා වූ කෙලි බඩුවක් ලෙස තමයි කාන්තාවන්ව ඔවුන් හඳුන්වා දී තිබුණේ. ඒ වගේම විවිධ ශිෂ්ටාචාර. දැන් ඉන්දියාව අපේ අසල් වැසි රට ඉන්දියාවේ ශිෂ්ටාචාරය අරගත්තම කාන්තාවන්ගේ අයිතිවාසිකම් කතරම් දුරට පළුදු වෙලා තිබුණාද කියනවා නම් තම ස්වාමි පුරුෂයා මරණයට පත් වුණාට පස්සේ කාන්තාව අනිවාර්යයෙන්ම සිය දිවි නසාගත යුතුයි. ඒ ස්වාමි පුරුෂයා මරණයට පත් වෙන ඒ ස්වාමි පුරුෂයාගේ දේහය ආදාහනය කරන අවස්ථාවේදීම තමනුත් තමන්ගේ දේහය පුළුස්සාගෙන මරණයට පත් විය යුතු ඔවුන්ගේ ශිෂ්ටාචාරයක් තිබුණා. ඒ වගේම දේව ඇදහිල්ල සඳහා කාන්තාවන්ව යොමු කරගත්තේ නැහැ. මේ වගේ ශිෂ්ටාචාරයක් ආධ්‍යාත්මික බලපෑමක් මත තිබුණා. ඒ වගේම නබිනායකතුමාණන් ජීවත් වුණු ඒ අරාබි ශිෂ්ටාචාරයේ පවා කාන්තාවන් උඩා දරුවන් කාන්තාවන් කියලා ගර්භාෂයේ සිටින ඒ කලල කාන්තාවක් ස්ත්‍රියක් වශයෙන් ඉපදෙන්නට යනවයි කියන එක ඔහුන්ට යම්කිසි ආකාරයක හැඟීමක් පහළ වුණොත් එසේ නැත්නම් මේ දරුවා ප්‍රසූත කරන අවස්ථාවේදී ඒ දරුවා ගැහණු දරුවෙක් වශයෙන් ලදරුවා ගැහණු ලදරුවෙක් වශයෙන් ඔවුන් දැනගත් විගස ඒ ලදරුවාව ඝාතනය කෙරුවා මේක තමයි ඒ අරාබි ශිෂ්ටාචාරයේ පැවතුණු සම්ප්‍රදායය. අරාබි අයියාමුල් ජාහිලියා කියන නබිනායකතුමාණන් වක්තෘවරයෙක් වශයෙන් ඉදිරිපත් වීමට පෙර ඒ ජන සමාජයේ පැවති තත්ත්වය. ඒ එවැනි අන්ධ මට්ටමක කාන්තාවන් දිහා net යොමු වුණු සමාජ වටපිටාවක නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කාන්තාවන්ට දේපල අයිතිවාසිකම් ලබා දෙනවා. පරිශුද්ධ අල් කුර්ආනයේ සූරතුන් නිසා කියන හතරවන පරිච්ඡේදයේ 11 වන වැකිය 12 වන වැකිය 176 වන වැකිය මේ සියලු වැකිවල කාන්තාවන්ට දේපල හිමි කියන කාරණාව සඳහන් වෙනවා. ඒ කාලේ කාන්තාවන් මානව වර්ගයාට අයත්ද නැද්ද කියලා සංවාද පැවතිලා තිබෙනවා. මිනිසෙක්ද නැද්ද? මිනිස් වර්ගයාට නතු වෙනවද නැද්ද කියන සංවාදයක් පැවති කාල වකවානුවේ නබිනායකතුමාණන් කාන්තාවන්ට ඉපෙయ్య හැකි තම ධන දේපලෙන් තමා දරුවන්ට කොටස් ලැබෙන්නට පුළුවන්. ඒ වගේම ස්වාමි පුරුෂයාගේ ධන දේපලෙන් භාර්යාවට කොටසක් ලබා ගන්නට පුළුවන් කියන ආකාරයේ ධන දේපල බෙදා ගැනීම ඒ උරුම දේපල නීතියේදී කාන්තාවන්ව පාර්ශවකරුවෙක් වශයෙන් ඉස්ලාම් දාමපත් කරනවා. ඒ වගේම නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ කාලේ කාන්තාවක් එනවා නබිනායක තුමාණන් ළඟට ධර්ම දූතයාණනි මාගේ පියාණන් මගේ කැමැත්තෙන් තොරව කෙනෙකුව විවාහ බන්ධණයට යොමු කරා. මම ඒ විවාහ බන්ධණයට කැමැති නැහැ. මෙම විවාහයේ නීත්‍යානුකූලභාවය කුමක්ද කියලා අහනකොට නබිනායකතුමාණන් වහම ෆරද්ද නිකාහ එම කාන්තාවගේ විවාහ බන්ධනය අවලංගු කරයි කියලා නබිනායකතුමාණන් පවසනවා. කෙලින්ම ඍජුවම එහෙන් මෙහෙන් වක්‍රාකාරව ලැබෙන සාක්ෂි නෙවෙයි ඍජුවම ලැබෙන සාක්ෂියක් තමයි කාන්තාවගේ විවාහ අයිතිවාසිකම තිබෙනවයි කියන එක. ඒ වගේම කාන්තාවන් රැකී ආරක්ෂා කිරීම සඳහා නබිනායකතුමාණන්ගේ කාලේ කාන්තාවක් එනවා ඉද්දා කියන ඒ බලාපොරොත්තුෙන් නැවත විවාහයක් සඳහා බලාපොරොත්තුෙන් සිටිය යුතු කාල සීමාවේදී
තමන් රැකියාව සඳහා බාහිර ලෝකයට යන්නට පුළුවන්ද කියලා අහන අවස්ථාවේදී නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා ඔබට සර්ව සම්පූර්ණ අයිතියක් තිබෙනවා රැකියාව සඳහා ඔබ බාහිර ලෝකයට යන්නට පුළුවන් ඔබ වස්ත්‍ර වලින් යම් කිසි සිර ගේක ජීවත් වන ජීවිතයක් ජීවත් වන්නට අවශ්‍ය නැහැ කියන කාරණාව ඒකාන්තවට ලබා දුන්නා නමුත් වස්ත්‍ර වල යම් කිසි සීමාවක් තිබෙනවා වස්ත්‍රයක් පළඳිනවා කියන්නේ අද වර්තමානයේ පවා කාන්තාව රති භාණ්ඩයක් වශයෙන් තමයි ප්‍රදර්ශනය කරන්නේ කෙලි භාණ්ඩයක් වශයෙන් තමයි ප්‍රදර්ශනය කරන්නේ කාන්තාවගේ අඩ නිර්වත්භාවය නැත්නම් සම්පූර්ණ නිර්වත්භාවය ලෝකයාට ඉදිරිපත් කරලා ඒ තුලින් ලාභ උපයන ආර්ථික සමාජයක් පවතින කාලයේදී කාන්තාව ගෞරවයේ කොට සලකන නිසා ඉස්ලාම් දහම කාන්තාවන්ගේ අංගපසඟ රස විඳින පුරුෂ වෘකයන්ගෙන් කාන්තාවන් ආරක්ෂා කර ගැනීම සඳහා තමයි යම් සීමාවක් පනවලා තිබෙන්නේ මුහුණු ආවරණයක් ඉස්ලාම් දහම පවසලා නැහැ ඒ වගේම තමන්ගේ ඇඳුම්වල මේ පාට තමයි කාන්තාවන් ඇඳිය යුතුයි කළු පාටට සීමා විය යුතුයි කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසලා නැහැ ඒ කාලේ නබිනායකතුමාණන්ගේ කාලයේ කොළපැහැති වස්ත්‍ර ඇඳලා කාන්තාවක් නබිනායකතුමාණන් ඉදිරිපිට පැමිණියයි කියලා නබි වදන් තිබෙනවා කාන්තාවන්ට පාට වලින් තහනමක් නැහැ නමුත් සීනිඳු ඇඳුම් නොඇඳ තද ඇඳුම් නොඇඳ බාහිර ලෝකයට තමන්ගේ අංගපසඟ විවෘත නොවන ආකාරයේ ඇඳුමක් අඳිමින් කාන්තාව ගෞරවණීය ලෙස සලකන මට්ටමේ ඉස්ලාම් පවසනවා ඒ තමයි කාන්තාවන්ගේ ඇඳුම් වල පවසා තිබෙන්නේ ඒ හැරෙනකොට කාන්තාවන්ට නැවත විවාහ වීමේ අයිතිවාසිකම ලබා දීලා තිබෙනවා අද වර්තමානයේ පවතින පොදු සිවිල් නීතියේ පවා කාන්තාවක් විවාහ බන්ධනයකට ගියා නම් දික්කසාද අයිතිය ලබා ගැනීමට ගොඩක් දුරට කාන්තාවට වෙහෙස මාංශයට පත් වෙන්නට ඕන නමුත් ඉස්ලාම් තුල කාන්තාව තම ස්වාමි පුරුෂයා අහිමි වුණා නම් නැවත විවාහයකට යන්න පුළුවන්. ඒ වගේම කාන්තාවකට තම ස්වාමි පුරුෂයා සුදුසු නොවන පුද්ගලයෙක් කියලා හිතනවා නම් ඒ සඳහා දික්කසාදය පහසුවෙන්ම ලබාගත හැකි වාතාවරණ සියල්ලක්ම නබිනායකතුමාණන් සලසා දෙන්නේ ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේදී. දැනට වසර 1445කට කලින් මේ දේවල් සියල්ලක්ම සිද්ධ වෙලා තිබෙන්නේ. එතකොට කතරම් සමාජ විප්ලවයක්ද මෙතන වෙලා තියෙන්නේ? ඉස්ලාම් දහම තුල කාන්තාවන් කවුරුත් මේ අඳින ඉජාබ් ඇඳුම ඔවුන් අඳින වස්ත්‍ර ඔවුන් කවදාවත් මේ තමන්ට අපහසුාවක් කියලා ඉතලා කවුරුත් කාන්තාවන් අඳින්නේ නැහැ. ඔවුන් ඒක ස්වේච්ඡාවෙන් පිළිගෙන තමයි අඳින්නේ. මූණු ආවරණය හැර අනෙකුත් ආකාරයෙන් ආවරණය කර ගැනීම මුස්ලිම් කාන්තාවන් ස්වේච්ඡාවෙන්ම අඳිනවා. ඒ නිසා ඉස්ලාම් දහම කාන්තාවන්ට මේ අයිතිවාසිකම් ලබා දීලා නැහැ කියලා ඉස්ලාම් එහෙම කාන්තාවන් කොන් කරලා නැහැ. නමුත් සමාජයේ විවේචනයක් තිබෙනවා ඒ විවේචකයන් අපේක්ෂා කරන්නේ කාන්තාවන් තමන්ගේ නිර්වත ප්‍රදර්ශනය කළ යුතුයි කියලා. ඒක කොච්චර විවේචනය කරත් මුස්ලිම් ජන සමාජය එම නිදහස කාන්තාවන්ම ලබා දෙන්නට සූදානම් නැහැ. ලංකාවේ මේ මෑතකදී මේ සම්බන්ධව නඩුවකට ගිහිල්ලා තීන්දුවක් සිදු වුණා නේද? ඉස්කෝලේ ටීචර් කෙනෙක් ඇඳගෙන ගිහිල්ලා ඒ සම්බන්ධව ඒ නඩු තීන්දුව සම්බන්ධයෙන් යම් යම් මති මතාන්තර තිබෙනවා. ඒ නඩු තීන්දුව ඒ අදාළ කාන්තාවගේ ගුරුවරියකගේ පුද්ගලිකේ පාසලට ප්‍රවේශ වීම සම්බන්ධයෙන් ගැටුම්කාරී තත්වයක් ඇති වෙලා ඒ නඩුව ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් සිදු වුණු දෙයක්. නමුත් ඒ අබාය කියන ඒ ඇඳුම සම්බන්ධ අයිතිවාසිකම් ප්‍රශ්නය උපරිමාධිකරණේ ඒ නඩුව පවතිනවා තමයි.